ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Avadharana Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිල්කා සමන්වලි ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්. දැන් යවන තේත් අපි දැන් බොහොම පරිස්සමෙන් යවන්න වෙනවා. ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ අනතුරු ඇඟවීමක් ජපානයේ කරලා තිබුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට කැස්මිල ඉහළට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය. පූර්ණ ප්‍රති සංවිධානයේ පිළිබඳව ඒක එසේ නොවුණායි කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනි. අප්පච්චිමලා වගේ සොයිසමතුමා වගේ අපිට කියලා සොන්ඩ ඉඳන බෑ නායකතුමා. මේ රණලික් මහත්මයා නායකත්වයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තොත් හොඳයි කියන එක. 2000 සේවක සංගමයේ ස්වාධීන වෙයි. ස්වාධීන කම්කරු පන්ති මේ දිනයක් මේ පළවෙනිදා තියෙනවා. නිමල් සිරිපාලත් කිපේ. මේ වැරදි පදනන්නේ ප්ලෑන් කළා අපිට අනිඳ බලනවනේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 245කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබෙනවා. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සඳහන් කළේ ලෝක වෙළඳපළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිල ඉහළ දැමීමට තම සමාගම් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටි බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 245කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 1431කට අලෙවි වූ ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1676ක් දක්වා වැඩි වෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා ආයතන සබන්තා අධ්‍යක්ෂ ශමින්ද එදිරිවික්‍රම මහතා පවසනවා. රුපියල් 1431ක් වන ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර් එක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 1676ක් දක්වා ඉහළ යන බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා. ජපානය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ සඳහා සීමාවන් පැනවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊට හේතු ඇත්තේ ජපානය විසින් පනවා තිබෙන සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අන්තර්ගත වී තිබීම බවයි වාර්තා වන්නේ. The big story. රජයේ විසින් ග්ලයිෆොසෙට් තහනම පැනවීමත් සමඟ මෙරට තේවගාව ආශ්‍රිත වල් පැලෑටි විනාශ කිරීම සඳහා MCPA රසායනිකය භාවිත කිරීමට වගකරුවන් පෙළඹීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වී තිබෙනවා. මේ හේතුවෙන් මෙරටින් අපනයනය කරනු ලබන තේ අන්තර්ගතයේ MCPA රසායනිකය අඩංගු වීමත් සමඟ මෙරට තේ සඳහා ජපානයෙන් සීමා පැනවීමක් සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නය පටන් ගත්තේ ග්ලයිෆොසෙට් කියන පරිභෝගනාශකය නැවතුවට පස්සේ. ඒ පරිභෝගනාශක නැවතුවට පස්සේ වෙන වෙන දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තා තේ කර්මාන්තේ. ඒයින් එකක් තමයි MCP කියන ද්‍රව්‍ය. ඔය ඒකට උනේ ඒ ද්‍රව්‍ය ජපානයේ අඳුරගෙන තිබුණ නෑ මේ තේ MCPA කියන ද්‍රව්‍ය සම්බන්ධය. ඒක නිසා ඒගොල්ලෝ ඒ ද්‍රව්‍ය තහනම් කරා. එතකොට උනේ අපේ දැන් ගිය ඔක්කොම තේ ටික දැනට ගිහිල්ලා තියෙන ජපාන ඉතිලතේ ඒගොල්ලෝ දැන් ආපහු එවන්න හදනවා. ඒ පාඩුව රුපියල් බිලියනකට වැඩි ටිකක් වැඩි. දැන් යවන තේත් අපි දැන් බොහොම පරිස්සමෙන් යවන්න වෙනවා MCP කියන ද්‍රව්‍ය නැති තේ. මොකද අද ජපානය වෙන්න පුළුවන්, හෙට යුරෝපය වෙන්න පුළුවන්, වෙන රටක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ගැන අපි ඉතාමත් සැලකිලිවන්ත වෙන්න ඕනේ. ඉතින් අපි ගරු ජනාධිපතිතුමාගෙනුත් ආණ්ඩුවෙනුත් අපි ඉල්ලා සිටින්නේ දැනට අපිට අවුරුද්දක් හරි දෙකක් හරි මේ ග්ලයිෆොසේට් කියන ද්‍රව්‍ය මේ අපි මේක ආනයන කරලා වගකීමෙන් ටී බෝඩ් එකේ වගකීමෙන් අපි ඒක පාවිච්චි කරන්න දෙන්න. ඒව පාවිච්චි කරන ගමන් අපි ඒකට වෙනුවට දේවල් අපි හොයලා පරීක්ෂණ කරලා පාවිච්චි කරන්න පටන් ගන්නම්. මේ වස වලින් අඩුම වස තියෙන යකා තමයි ග්ලයිෆොසේට්. අඩුම සැර යකා.
මෙතන වෙලා තියෙන ග්ලයිෆොසේට් වෙනුවට MRCP කියලා ද්‍රව්‍යයක් පාවිච්චි කරන සමහර සමාගම්. ඒ නිසා ජපානයට සුදුසු ප්‍රමිතියට වඩා ගිහිල්ලා තියෙනවා. ඉතින් ජපානයෙන් දැන් අපිට කියනවා මේ MRCP දාන්න තේ ඉඩ දෙන්නේ නැහැ කියලා. දැනට අපි ජනාධිපතිතුමාත් එක්ක ඊයේත් සාකච්ඡාවක් කරා. මේකට එකම විකල්පය තමයි ඒගොල්ලන් පිළිගත යුතු මේ වල්නාශකය පාවිච්චි කරන එක. ඉතින් අපි එතෙන්ට යන්න අවශ්‍යයි. මං හිතන්නේ අපිට හොඳ තීරණයක් රංගදීම ගන්න පුළුවන් වෙයි. ග්ලයිෆොසේට් තහනම් කරන්න පෙර ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ අනතුරු ඇඟවීමක් ජපානයේ කරලා තිබුණා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක ග්ලයිෆොසේට් වලින් තමයි අනතුරු ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි ග්ලයිෆොසේට් තහනම් කළා අවුරුදු 2කට වැඩි කාලයක් ගත වුණත් අපි ඒකට විකල්ප මොනවද කියලා කිසිම සාකච්ඡාවක් කරේ නැහැ. තේ වගාවේ ලැබෙන බිලියන 1මාරක පමණ ලාභයට වඩා ඉතා වැදගත් වෙන්නේ අපි මුළු සමස්තයක් විදිහට රටේ ගොවි ජනතාවට අත්ල තියෙන ඉරණම. ලක්ෂ 3ක් පමණ වකුගඩු රෝගීන් ඉන්නවා ගොවි කලාවේ පමණ. ඒක ඉතාම අනතුරුදායක තත්ත්වයක්. ඉතින් මට බලහත්කාරයෙන් ග්ලයිෆොසේට් නවත්තගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මම කලේ ඇමරිකාවම පිළිගන්න තියෙනවා ග්ලයිෆොසේට් කියන්නේ උග්‍ර දරුණු පිළිකාකාරකයක් කියලා. ඉතින් ඇමරිකාව තමයි ග්ලයිෆොසේට් නිෂ්පාදනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය. එහෙමනම් අපි රටක් විදිහට මේවා නොසලකා ග්ලයිෆොසේට් ගන්න තීරණයක් ගත්තොත් අපි සෞඛ්‍ය ගැටලු සලකන්න ඕන නැද්ද? ජනාධිපතිතුමා මේ අනතුරු දැකලා ජනාධිපතිතුමාට පීඩනයක් එල්ලවලා තියෙනවා. ඉතින් අපේ වගකීම තමයි එතුමට එල්ල වෙච්ච පීඩනය අපි බාර අරගෙන ඒකට හොඳ විකල්පයක් හොයලා ඒ සඳහා ග්ලයිෆොසේට් වලින් දොර වගා කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන එක. The big story. ජාතික සමගිය පළුදුවන ආකාරයේ වැඩසටහන් පාසල් සිසුන් අතරට ගලා එම වළක්වා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර සහිරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සමරුම් උළෙලට සහ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවට එක් වෙමින්. අනුරාධපුර සහිරා විද්‍යාලයේ නව තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල අද සිසු අයිතිර පවරා දුන් ජනාධිපතිවරයා අනුතුරුව විද්‍යාල භූමියේ පැලයක් රෝපණය කිරීමද සිදු කරනු ලැබුවා. එමෙන්ම විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයාට සහ පළමු ගුරුවරයා වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණා. ජාතීන් අතර සමගිය ගොඩනගන්න එකම පාසලක සිංහල දමිළ මුස්ලිම් සිසුන් අධ්‍යාපනය ලබනවා නම් එය අපි ඉතාමත්ම සතුටුයේ කාරණයක්. අර පසුගිය කාලේ මහනුවර ඇතිවෙච්ච සිද්ධුවින් වලදී අපිට සිද්ධ වුණ අපේ රටේ ඉතාම අඩු වයසේ පාසල් සිසුන් සිංහල සිසුන් මුස්ලිම් සිසුන් අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම සමාජ අඩවි හරහා මේ ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ඒ කිසිම සංවිධානයකට අයත් නැති මේ පාසල් සිසුන් ඔබටත් මටත් හිතන්නවත් බැරි ආකාරයේ දේවල් තමයි සමාජ අඩවි හරහා නිර්මාණය කරලා තිබුණේ. ඒ පාසලක අධිකරණයට අපි ඉදිරිපත් කරපු මුස්ලිම් සිසුවා ඔහු සමාජ අඩවි හරහා දීලා තිබුණු නිර්මාණය කරලා තිබුණු වැඩසටහන සිංහල සංවිධානයක් විදිහට තමයි ඔහු ඒ නිර්මාණය කරලා තිබුණේ. ඒක දැක්කහම මුස්ලිම් ජනතාවට විශාල වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි අත්අඩංගුවට ගත්ත සිංහල සිසුන් එයත් ඔය ඔබ අප හිතන සංවිධානවලට අයත් අය නොවේ. ජාතික සමගිය පළුදුවන ආකාරයේ ගැටුම් ඇති වෙන ආකාරයේ වැඩසටහන් අන්තර් සමාජ විභාග හරහා නිර්මාණය කරලා තිබුණා. මම මේ කාරණයේ දරුවනේ ඔබට කියන්නේ එවැනි අපිට නොගැලපෙන දේවල් මේවා පාසල් සිසුන් අතරට මේ විදිහට ගලා එම අපි වළක්වන්නට ඕනේ. මේ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ බිම්බාදේවි හෙවත් යශෝතරා බෞද්ධ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ පසුරුවේ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේදී පැවතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද සහභාගීත්වයෙන්. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම විදේශීය ණය ගෙවීම් කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ සිදු කළ ප්‍රකාශය අද හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතින්ගේ දැඩි විවේචනයට ලක් වුණා. මෙරට ඉතිහාසයේ රුපියලේ වැඩිම අවප්‍රමාණය වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල මේ වන විට රුපියල් 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කෙරුණා. Further 600 million will come in the next 2-3 months as the last tranche payment on the Hambantota long lease. So with all this flood of money coming into the country, there is absolutely no reason for the rupee to be under pressure. And if anybody puts it under pressure, we have the firepower to make sure that currency maintains its fair value. රුපියලයේ ඩොලර් සාපේක්ෂව වෙනස් වුණාම විදේශ ණය කෙනෙක් ඩොලරයක් ණයට ගත්තොත් ඒ ගවන්නත් ඕන ඩොලරයකින්ම තමයි. ඒක ඩොලරේවත් නම් රුපියල් 100ද 150ද වුණත් ඩොලරේ ඩොලරයම තමයි ගවන්නේ. රුපියලයේ වෙනස් වුණා කියන එකේ ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා රජයට ලාභයක් හෝ පාඩුවක් හෝ මුලක් ඉතිරියක් හෝ වැඩිපුර මුදලක් ලැබෙනවා කියන එක යම්කිසි මිත්‍යාවක්. ඒකෙන්
එක්ස් වේ එකක් හදන්න පුළුවන් තව පාරවල් 10ක් හදන්න පුළුවන් කියලා කිව්වොත් ඒ කියන්නේ අංක ගණිතය වැරදිමත් තමයි වෙලා තියෙන කාට හරි. මේ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින්ද මෙලෙස අදහස් පළ කළා. එක රුපියලක් අවප්‍රමාණය වීම අනුව අපි අරන් තියෙන පිටරට ණය සම්බන්ධයෙන් අවුරුද්දකට කෙලින්ම කෝටි 300ක්, ඒ කියන්නේ බිලියන් 30ක් රුපියලක් අවප්‍රමාණය වුණොත් කෝටි 30ක් අඩු වෙනවා. දැන් මේ රුපියල් 6ක් අවප්‍රමාණය වෙනවා කියන්නේ බිලියන් 240ක්. ඒ කියන්නේ කෝටි 2400ක් කිසිම දෙයක් කරන්නේ නැතුව අවප්‍රමාණය වීම අනුවම මේක කටයුතු කරනවා. ඒ කියන්නේ අධ්‍යාපන ව්‍යය වෙන මුදලක් තමයි ඔකට වෙන්නේ. ඉතින් මේවා ගැන කතා කරනකොට අප්‍රදෝෂ ආරෝපණය කරන්න හදනවා. මොකෝ ඒ මේක මංගලට කියලා වැඩක් නැහැ. මොකෝ එතුමා නෙමෙයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. මහ බැංකුවේ කටයුතු කිරීමක් කරනවා. මම දන්නවා කොතරම් අපි ඉන්නකොට ඒක සටන් කරේ මහ බැංකුවත් එක්ක. මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඊ නන්දලාල් වීරසිංහ කියනවා. මුදයට කියන්න පුළුවන්න්නේ. එයා ගියාන්ඩි හොල්මනක් වගේ සෙවරෙන්ලක් වගේ හිටපු මිනිස්සෙක්. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේගොල්ලන් තමයි රටට අපකීර්තියක් ලක් කරන දේවල් කරේ. මොකද අයවැයට අපි එස්ටිමේන්ට් කළනේ අවප්‍රමාණ වීමේ වටිනාකම. ඒක දැම්මට පස්සේ වෙනින් වියදම් කරන්න හැකියාව නැති වෙනවා. අපිට පුළුවන් නම් රුපියල අධිප්‍රමාණ කරගන්න. එහෙනම් මේ ණය ටික ඔක්කොම ඉබේම ෂෙයර් වෙලා යයිනේ. ඉතා විශාල ප්‍රමාණයකට ණය ප්‍රමාණය අඩු වෙයිනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක හරි බොළඳ තර්කයක්. ඩොලර් ණය ගෙවන්න ඩොලර් තියෙන්න ඕනේ. ඩොලර් හොයාගන්න නම් අපි අපනයනේ වැඩි කරන්න ඕනේ. රුපියල මේ අගේ තියාගන්න ඉතිහාසයේ කවදාවත් නැති තරම් අපිට සංචිත අද තියෙනවා. ඉතාම වයකීමේ මම කියනවා ඩොලර් බිලියන 10කට කිට් වෙන්න අපි ගාව තියෙනවා. මේ සතිය තුල මේ රුපියල බාල්වීම නිසා ජාතික ණය බිලියන 47කින් වැඩි වෙලා තියෙනවා. 8 වෙනිදා වෙනකන් තව කඩාවැටීම වේගවත්ව ගමන් කරනවා. මොකද නිමාඩු දින වෙළඳ පොලේ අවිනිශ්චිතභාවයේ පාර්ලිමේන්තු රැස් නොවන අවිනිශ්චිතභාවයේ හමුවේ මේ අර්බුදය තව දරුණු තත්වයකට පරිවර්තනය වීම සිදු වෙනවා. ආනායනේ අඩු වෙලා තියෙන මහ බැංකුවේ අධිපතිතුමා දැන් පිළිගන්නවා අද 3.5ට රට කඩාගෙන වැටිලා. 3.5 කියන්නේ ඉතාම පල්ලෙහා තත්වයක්. මේ විහිළු කතා කර කර අගමැතිතුමයි ජනාධිපතිතුමයි හිටිය ඇති රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අද මීළඟ පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීම සඳහා තමන්ට අසුන් පනවන ලෙසට ඉල්ලමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ලිපියක් බාර දුන්නා. ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 8 දෙනෙකු අද උදෑසන පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමු වී ඔවුන්ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් පනවන ලෙසට ඉල්ලමින් මන්ත්‍රීවරුන් 16 දෙනාගේ අත්සනින් යුත ලිපියක් බාර දුන්නා. මොන වගේ ප්‍රතිසංවිධානයක්ද වෙන්න ඕනේ? පූර්ණ ප්‍රතිසංවිධානයක් කියන්නේ සියලුම දේවල් අලුතෙන් ඇති වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය කරපු ප්‍රතිසංවිධානයේ ලේකම් සභාපතිකමට පත් කරලා එහෙම ඉඳපු උපනායකම දාලා නියෝජ්‍ය නායකයෙක් දාලා ඒ පැලස්තර ප්‍රතිසංස්කරණ වලින් පක්ෂයක් හදන්න බෑ. ගොල්ලන් එකතු වෙලා එකට වැඩ කරන්නද බලාපොරොත්තු? ඇත්තම පොහොට්ටු හැදුවේ අපි ආණ්ඩුවේ ඉන්න නිසානේ. දැන් ආණ්ඩුවෙන් අපි එළියට යනකොට අපි මධ්‍යම කාරක සභාවට කියලා තියෙන්නේ ඉතාමත් එක්කෙනෙ මුළු පක්ෂේම ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා. මම හිතනවා ඒක ජනාධිපතිතුමා අනාගතේ කරයි කියලා. අපිත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු 23 දෙනාගෙන් බහුතරයක් වගේම එක්සත් ජාතික පක්ෂයේ අද කලකිරිච්ච කණ්ඩායමත් එකතු වෙලා මේ රටේ ජනතාවාදී වෙනසක් කරන්න මුල පුරාවි කියලා බලාපොරොත්තු වෙනවා. සන්ධානේ ලේකම්තුමා එහෙම කිව්වට එතුමාට කලින් සන්ධානේ ලේකම් මම. බුලත්කොලේ ලියාපදිංචි කළෙත් මම. පසුගිය මහමැතිවරණයේ අපි බුලත්කොලේට ඔය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඔය සියලුම දෙනා එකට එකතු කරලා නොගත්තා නම් මේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියෙන් 125ක් කරන් ආණ්ඩුව හදනවා. ඒවා අබන්ධක වෙලා මේ ඇයට. මේ යට වෙනදාගෙන් පස්සේ උඩු යටි කරගෙන ප්‍රතිසංවිධානයකුත් කරලා අපි අර කිව්වාගේ ප්‍රතිපත්ති මාලාවක් මත මේ රටේ අලුත් ජනතාවාදී ආණ්ඩුවක් හදන්න අවශ්‍ය කරන පෙළගැස්ම කරනවා. කුමාර් වෙළඳාම මන්ත්‍රීතුමා කියන මේ බදුල්ල හැදුවේතුමා ඔබතුමා දැන් ආවොත් ආයි සංවිධානකම නම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් වැදුවේ කවුද හැදුවේ කවුද කියන ප්‍රශ්නේ ජනතාව තීන්දු කරાવી. වෙළඳාම මහත්තයා දිගටම බදුල්ල ඉන්නවා නම් බොහොම හොඳයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ මාධ්‍යට අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මෙවර කම්කරු දිනයේද තමන් තනිව සමරන බවයි. මේ පහුගිය අවුරුදු 3 ඇතිවෙච්ච මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රතිපලයක් ඇටියට අපිට පේනවා අපි බැඳුණු පක්ෂේ නෙමෙයි දැන් තියෙන්නේ. මේ කරන සියලුම වැරදිවල කළු පැල්ලම් අපේ ඇඟෙත් ගෑවෙනවා. අපි තීරණය කරා වහාම මේ රජයෙන් ඉවත් විය යුතුයි. පක්ෂයත් එක්ක මේ දිනේ තියන්නේ නැතුව ස්වාධීන කම්කරු පන්ති මේ දිනයක් අපි මේ පළවෙනිදා තියෙනවා. ඉතින් ඒ නම වෙනස් කරන්න අපි දැනට තීරණයක් අරගෙන නැහැ. නමුත් ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.
මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර මැයිරෙලිය මරකලපුව චෙන් කල්ලඩි ක්‍රීඩාංගණයේදී මැයි 7වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. මැයි දින රැලියට අදාළ ඒ වැඩ කටයුතුට අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර දෙන්න මම සූදානම්. ඩොලරේ එන්නේ නැහැ, ඉහළ යනවා. රුපියල පාල් දිනවා, ආර්ථිකේ පටන් ගන්නවා, ආයෙදි වෙන්නේ නැහැ, සමහරව නැණි මිట్లా. මෙහෙම දෙන්නේ මැයි දිනේ සමරණය නේද වැඩක රටේ මේ අරාජිකත්වයෙන්. දැන් ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා මැයි දින සමරණයක නැවතුවාද? නැහැ නැහැ, ඒක තුමුතුමා කියන නවත්තන්න කියලා. බොබු මහණේ ඇයි ඇයි මැයි දිනේ සමරන්නේ කියලා. කවුද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය? දැන් මොකද මම අහන්නේ කොහොමද කරන්නේ කියලා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය? එතකොට UMP දෙකට කැඩිලා නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන එක තමයි තමුන් හදින ඇඟට අමාරුව. අනිත් පක්ෂ කැඩෙන එක ගැන කතාවක් නැහැ. ඒව ආරක්ෂා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න උඩගෙන දෙනවා. ඒකද? සාගරීය පක්ෂයේ 16 දෙනා පරිපාලකයන් සභාවගෙන. නෑ හැම මුෘතිය සමිති ජායපිති මිනිසුන් අය විතරක් නෙවෙයිනේ එන්නේ. මුෘතිය සමිති වලට වැඩි එන්නේ පක්ෂයේ සමාජිකයෝ. ඔය අය බෙදන්න හැදුවට අපි අය බෙදෙන්නේ නැහැ. දෙපැත්තම කකුල තියාගෙන ඉන්නවා. මේ ඉන්නේ දවැන්ත වෘත්තිය සමිතික. වරාය, පෙට්‍රෝලියම්. නෑ නෑ. මෙහෙත් ඉන්නවා පෙට්‍රෝලියම් කට්ටිය. බලමුකෝ ඔබතුමීලා ඇවිල්ලා රැළිය බලන්නකෝ. ඔබතුමා හිතන තරම් දේශපාලනේ හැම දෙයක්ම සරල නෑනේ. අපිට බාර දෙන්නකෝ. ඔබතුමාලා ඔබතුමාලගේ කාර්යභාරය කරන්න. ගෙවනවා අනිවාර්යෙන්. කොච්චර මේ මුදලක් යනවද ඔබතුමා? බස් වලට විශාල මුදලක් යනවා. ඒක ඕනේ කරන්නේ සේවයක් කරන්න බැයිද ඕක? නෑ. එහෙම නැති අය තමන් අස ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්නේ නැති රට සේවයක් කරන්න නැතු ඔයයි බස් වල ගෙනියන්නේ කියලා. UMP අහන්නේ නැති අපෙන් විතරක් අහන්නේ. නෑ කේන්ති යනවා නෙවෙයි. මේ අය වැරදි පදනන්නේ. ප්ලෑන් කළා අපිට අනිඳ බලනවනේ. ඔතෝ බස් කොච්චර කතර දාලා කියනවාද? බලකන්න පුළුවන් කතා කාම ගණන් කරලා බලන්න. හිටපු ජනාධිපතිතුමාට මේ දින රැලියට ආරාධනා කරලා තියෙනවද? මම කියන්නම්. මුෘත්‍ය සමිති නායක ලෙස්ටර් ජේවින්ද ඔබතුමාලගේ වෙනත් තැනක කරනවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙනවා. ලෙස්ටර් දේවේන්ද්‍ර මැතිතුමාත් වෙනම උත්සවයක් තියෙන බව අපිට දැනුම් දීලා තියෙනවා. ඒකටත් අපේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. අපේ පක්ෂය තමයි මේ කටයුත්ත සම්පූර්ණ මෙහෙවන්නේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියෙන් පසු පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා දැරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් විවේචන එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. ඉල්ලුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් වෙන්න කියලා. අවසානයේ එතුමා ඉන්නව වෙනස් අය දාම් බෝඩ් එකේ ඉත්තෝ අදිනවා වගේ එහෙට මෙහෙට ඉත්තෝ ටික ඇදලා තියෙන්නේ. බලන්න කොතන එක අලුත් මුහුණක්වත් ඇවිල්ලා තියෙනවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජීවතුන් අතර ඉන්න තාක්කල් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. චෝදනාවට ලක් වෙච්ච අය ශක්තිමත් වෙලා පක්ෂය ඇතුලේ තනතුරුත් අරගෙන එකතු වෙලා ඉන්නවා. තමුන්වහන්සේලා පුදුම වෙන්න එපා. රවි කරුණානායක මැතිතුමා හෙට අනිද්ද වෙද්දී කැබිනට් අමතිවරයෙක් හැටියටත් දිවුරුම් දෙනවා. එක්සත් ජාතික පක්ෂ අපි තීන්දුවක් ගන්න ඕනේ. තනි පුද්ගලික ආරක්ෂා කරනවද සුළු පිරිසක් ආරක්ෂා කරනවද? මොකද අපි තෙම්බත් වෙලා ඉන්නේ. හැමදාම මේකේ රණ්ඩු වෙලා නායකතුමත් එක්ක අපිටත් වෙහෙසයි. විරුද්ධව කතා කරන්න අපිට ඉන්න බැරි වාතාවරණයක් බිහි වෙනවා පක්ෂය තුල. කමිටුපත් කරන එක තමයි, ඔලු මාරු කරන එක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. පිළිකාව හොයාගන්න නැතුව පිළිකාවවට හෙම්බිරිසාවටයි උණටයි වේත් කරලා හරියන්නේ නැහැ. ඇමරිකාවේ මේ සංචාර නිරතුණු ඇත්තටම මේකෙන් ගැලවිලා ඉන්න අපිට පෙරදිලා ඇති වෙලා තියෙන්නේ. අපිට එපා වෙලා තියෙන්නේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. මම කියන්නේ මේ නායකයා ප්‍රසිද්ධිය විවේචනය කරන්න බෑ. විනය පරීක්ෂණයක් තියලා දඬුවම් කරන්න ඕන. එකම පක්ෂයේ ඉඳගෙන ටීවී එකට කතා කරලා කියනවා මේ නායකයා වයින් කරන්න ඕන කියලා. කොහොමද පක්ෂයක් කියන්නේ? ජයර් ජවර්ධන මහත්තයා කාලේ මේ වගේ දෙයක් කිව්වනම් පහුවෙන්දට ඇමතිකමත් නැහැ, මන්ත්‍රීකමත් නැහැ. පූර්ණ ප්‍රතිසංවිධානයේ පිළිබඳව ඒක එසේ නොවුණායි කියන කාරණේ පැහැදිලිව කියන්නට ඕනි. මොකද අපේ ඉල්ලුවේ ජයර් ජවර්ධන ජනාධිපතිතුමා වගේ විනිවිදව පක්ෂයේ ඉහළ සිට පහළ දක්වා වෙන සියලුම නායකත්ව පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දකින් මේක පත් කරගත යුතුයි කියන කාරණේ. ඒක අපේ ඉදිරි ගියා. ඔයදීන් ප්‍රතිසංවිධාන කියලා ඉල්ලන හැම එක්කෙනාටම හැමදේම දෙන්න බෑ. ක්‍රියංගට දැනෙන්න තව යම් වෙනස් ටිකක් වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉන්න නායකයා තමයි දැනට ඉන්න අය අතරින් ප්‍රවීණම සුදුසුම දැකීම් බහුලම නායකයා. එතුමාට වඩා වැඩි සුදුසෙක් ඉන්නවා කියලා අපි දකින්නේ. එතුමාගේ ඉතිහාසය. එතකොට ඒ වගේ බලාපොරොත්තු ලැබුණේ නැහැ. මම බලාපොරොත්තු නැහැ. මට ජනාධිපති අගමැති කතා කරලා කිව්වා මේක ඔබතුමාට දෙනවා බාර ගන්න කියලා. එයාමතුමාගේ නැවතුනේ. ජනාධිපතිතුමා කකුලෙන් ඇද්ද මගේ. පහුගිය දවස්වල මම දැක්ක කියලා තියෙනවා මේ ඇමති කන් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඕනේ. එහෙම බලන්නේ කොහෙද? එහෙම බලන්න ගියොත් ඉතින් අපේ දැන් ඉන්න වස්ත්‍රෙත් නැති වෙන විදියට තමයි වැඩ සිද්ධ වෙන්නේ ඉදිරියට. එහෙම බලන්න ගියොත් අපි
ගිනි පෙල්ලෙන් බටකාපු කලාමැදිරිය එලියටත් බය කණ්ඩායමක්. ඒ තමයි අපි මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදුවේ නැති එකේ විපාකද අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට අදාළ දෙයක් නෙවෙයිනේ. අපිට ඒක කොච්චර හොඳට වුණත් එකයි නරකට වුණත් එකයි. නරකට වුණ තරමට වැඩිය හොඳයි. ඉතින් අපිට එක්සත් ජාතික පක්ෂය වර්ධනය කරන්න ඕනේ නැහැ. තියෙන ප්‍රශ්න වැඩි හරියක් අහක් කළා දාලා පසුපෙළ මන්ත්‍රීත් සමඟ සාකච්ඡා කරලා ඉදිරියට ගමන් කිරීම තමයි අපි සූදානම් සිටින්නේ. කතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව ආඥාදායකත් ඒකාධිපති. දැන් අද දේශපාලන ශේෂ්ත්‍රය තුල සිදුවෙන ක්‍රියාදාමයන් දිහා බලනකොට බොහොම ලේසි තමුන්නාන්සලාට වසලයෝ කවුද බ්‍රාහ්මණයෝ කවුද කියන එක තේරුම් කරගන්න. කිසිම කෙනෙක් රනිල් වික්‍රමසිංහ නායකතුමාට අභියෝග කළා නැහැ නායකත්වයට. දැන් නායකත්වයක් වෙනස් විය යුතුයි, අලුත් වැඩපිළිවෙලක් ඇති විය යුතුයි. ඒ ටික නොකර අර මුහුණුවරේ එහාට මෙහාට වෙනසක් කිරුවා කියලා වාසියක් වෙන්නේ නැහැ. හරියට මේක අර හිසේ රජයට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කියලා. දැන් ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. මට පේන හැටියට නම් එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ විශාල පිළිකාවක්. පසුපෙළ මන්ත්‍රීවරු කියන්නේ අපි සුවඳින්න එකක් අපකට මාතියි. නෑ මං හිතන්නේ එහෙම ඒගොල්ලන් කරයි කියලා. මගේ තාත්තා මට හැම වෙලෙම කිව්වේ පක්ෂය තුල ඉඳගෙන සටන් කරන්න. එතුමා ප්‍රේමදාස මහත්මයාත් එක්ක බැරිම තැන තමයි එළියට ගියේ. මොකද එළියට ගිහිල්ලා ආයෙත් පක්ෂයට ආවා. ඔය කයිය ගහන සමහර එහෙට මෙහෙට පයින් ගෙම්බු ටික එහෙට මෙහෙට පනිද්දි තනියෙන් මේ පක්ෂය දාන හිටු නායකයෙක්. ඉතින් අපිට මිනිස්සු කැරියට ඒ නායකයා එළවන්නේ කමට කියන්න බෑ. අප්පච්චි මහලා වගේ සොයිසමතුමා වගේ අපිට කියලා සොන්ට ඉඳන්න බෑ නායකතුමා. නායකතුමා නායකයාට තාත්තා කෙනෙක් පියෙක් කැරියට රට ගන්න ඉඳලා පක්ෂය ඉඳලා තීන්දුව తీරන ගත්තොත් හොඳයි කියන මතය තමයි මම කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාව ඉදිරියේදී ජනතාවට දැනගැනීමට හැකිවනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ නාරහෙන් පිට අභයාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් අද පෙරවරුවේ නාරහෙන් පිට අභයාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ලේදන් දීමේ වැඩසටහනක් සිදු කෙරුණා. මේ දාසු දෙනා කණ්ඩායමක් එනවා. ඒ කණ්ඩායම නෑ නෑ දැන්ටම ලක්ෂ 13න් ඒකට හම් වෙච්ච දැන් 10ක් විතර අපිට ඇවිල්ලා. ලක්ෂ 10ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ටිකක් ගෙයි. සර් ඒත් එක්කම තව 23 දිනක් ඉන්න ඒගොල්ලෝ ප්‍රකාශ කළ තියෙනවා ප්‍රතිපත්ති. නෑ ඉතින් වැඩි ඒ තව අර පැත්තේ තියෙන්න ඕනේ. 16 දිනක් මේ මේ දිනේට ඔබතුමාත් සමග එකතු වෙයි කියලා. සමහර විට එකතු වෙයි. ඔබතුමා අතුම මේ ජනාධිපති වරගෙන පොඩි සඳහනක් කරා. ඇත්තම කවුද ඔබතුමාලා පක්ෂ අපේක්ෂක? තනම බලන්න ඕන තව ටිකක් ඉන්නකෝ. ජාතික පක්ෂේ පූර්ණ ප්‍රතිසංවිධානය කරනවා කියලා ඊයේ අලුත් නායකත් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය විදිහට නිලධාරි මණ්ඩලයක් පත් වෙලා තියෙනවා. අපිට මේ පත් වෙච්ච නිලධාරි මණ්ඩලයේ පත් වෙච්ච එක බොහොම හොඳයි. මොකද මේ නිලධාරි මණ්ඩලයත් එක්කනම් පොදුජන පෙරමුණට තරඟ කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් විශිෂ්ට ජයග්‍රහණයකට යන්න පුළුවන්කම ලැබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම අවාසනාවන්ත විදිහට ලංකාවේ ශීන වෙමින් යන බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. එතුමාලා අවුත් විපක්ෂයට අපි බොහොම සාදරයෙන් බොහොම ආදරයෙන් පිළිගන්නවා. 16 දෙනා විශ්වාසද ඒක ඔබතුමාලා? ඒක ඉතින් ඒක අපි වරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මෙච්චර කාලේ අපි විපක්ෂේ හිටියා වගේ. එහෙනම් බැසිල් රජපක්ෂ අමතමාන කිව්වේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. කුමන්ත්‍රණ ඕන තරම් ඇති. ඒ කුමන්ත්‍රණ සියල්ල අපි පරාජය කරන්න පුළුවන්. ඒක තමයි අපි ගිය ප්‍රාදේශ සභා මැතිවරණයේදී කරේ. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. ඒකපද විපක්ෂයේ පක්ෂනායක රැස්වීම මෙවර උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන්. මුලින්ම මාතෘකාව ඇදලා ගත්තේ කුමාර වේල්ගම මහතායි. ඇයි අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධ වෙන්නේ? ඒක අහෝසි කළ යුතු දෙයක්. කුමාර වෙල්ගමගේ කතාවට ෂණිකවම මහින්දානන්ද විරෝධය පළ කළා. මම නම් කියන්නේ මේ ගැන ගෲප් එකේ කතා නොකරෙමු. මොකද මේකේ හොඳ නරක දෙකම තියෙනවා. අනික JVP එක මේක ගෙනාවේ ඒකාබද්ධය දෙකට කරන්න. මහින්දානන්දගේ කතාව වාසුදේවද අනුමත කළා. විධායකය අහෝසි කරලා රනිල්ව ගේන්න අපිට අවශ්‍ය නැහැ. JVP එකට ඕන දේ අපි ඉටු නොකළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා තත්වයේ නරක අතට හැරෙන බව දැනගෙන ඊට මැදිහත් වුණා. තවම මේ කාණ්ඩුව ගැනත් නැහැ. JVP එක ගැන යෝජනාවට අපි කලබල විය යුතු නැහැ. දැන් මේ ගැන කතා නොකරෙමු. මහින්ද එහෙම කියද්දී ප්‍රසන්න රණතුංග විශ්වාස භංගය ගැන ඇදලා ගත්තා. අපි විශ්වාස භංගය ගැනත් වෙච්ච එකම දේ මහින්ද මහත්තයා තයාගේ පවුලේ අයත් බැනුම් අහපේක විතරයි. ප්‍රසන්නගේ කතාවට මහින්දානන්දට කේන්ති ගියා. මේක රනිල්ගේ ගෙදර නෙවෙයි, මේක මහින්දගේ ගෙදර. අපි රනිල්ව රකින්න අවශ්‍ය නැහැ. එදා මහින්ද මහත්තයාට විශ්වාස භංගයේ දිබණීති උත්තර දෙන්න මම විනාඩි 10ක් අරගත්තා. ලොබිය 10ක් විතර හිටියා. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. විශ්වාස භංගය නිසා ශ්‍රී ලංකාව එක දෙකට වුණා.
යුම්පියක හතරට පහට කැඩිලා අපි මෛත්‍රීට උදව් කරනවා නම් ශ්‍රී ලංකායක දෙකඩ කරයිද? මහින්දානන්ද ආවේගෙන් උත්තර දෙද්දී වාසුදේවත් ජයන්ත සමරවීරත් ඒ මතයේ සිට කතා කළා. හරි හරි, දැන් ඔය කතා විවර කරමු. කියමින් මහින්ද රාජපක්ෂ පක්ෂ නායක රැස්වීම ඉවර කර නැගිට ගියා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ප්‍රතිසංවිධාන කමිටුවලින් ඉදිරිපත් වූ යෝජනා පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ ඉහළ තනතුරුවලට නම් යෝජනා කළා. පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත් සමග උපනායක ලෙස රවි ඒ විදිහටම තියෙනවා. මහලේකම් ධූරේ අකිල විරාජ්ටත්, සභාපතිකම කබීර් රෂීඩ්ටත්, ජාතික සංවිධායකකම නවීන් දිසානායකටත්, බණ්ඩාගාරික හර්ෂද සිල්වාටත් දිය යුතුයි කියලා යෝජනා කරනවා. අගමැතිවරයා යෝජනා ඉදිරිපත් කර දේශපාලන මණ්ඩලයේ මතය විමසුවා. මුලින්ම අජිත් පී පෙරේරා නැගිට්ටා. මම නම් කියන්නේ මේ තනතුරු ඡන්දයෙන් තේරිය යුතුයි කියලා. පක්ෂයේ මහලේකම් තනතුර සඳහා ප්‍රතිසංවිධාන කමිටු නිර්දේශ කළ ආකාරයේ අමාත්‍ය ධූර නොදරන ජ්‍යෙෂ්ඨ පුද්ගලික සොයා ගැනීම අපහසුයි. රනිල් වික්‍රමසිංහ කියා සිටියා. එහිදී සජිත් යෝජනාවක් ඉදිරිපත් කළා. ප්‍රථම පිළිගන්නේ මිත්‍යාස් බාකිර්මා කරින්නවනේ. අනික අකිලට පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් තියෙනවා. සජිත්ගේ කතාවට අශෝක ප්‍රියන්ත විරුද්ධව කතා කළා. මමත් පසුපෙළ මන්ත්‍රීවරු 7 දෙනෙකු සමග කතා කළා. ඒ කිසිම කෙනෙක් අකිල ඇමතිතුමාට විරුද්ධ නැහැ. අශෝකගේ කතාවෙන් පසු රවි කරුණානායක නැගිට වදින තැන්වලට වදින්න කිව්වා. ඉහළ තනතුරු ඡන්දයෙන් පත් කරන්න කතා කරනවා. මුලින්ම අපි බණ්ඩාරගම සංවිධායක ඡන්දයෙන් පත් කරන්න ගියොත් මොකද වෙන්නේ? DS ලා, ඩඩ්ලිලා, JR ලා, ප්‍රේමදාසලා පක්ෂයේ ජේෂ්ඨත්වයේ අනුව නායකත්වයට ආවේ. පක්ෂයේ දාලා ගිහින් ඊයේ පෙරේදා ආපු අයට ඕනේ විදිහට වැඩ කරන්න බෑ. මහින්ද සමග එකතු වෙලා පක්ෂය විනාශ කරන්න හදද්දී අපි නායකතුමනි පක්ෂය රැකගත්තේ. අද ගොඩක් අයට අමතකයි. මෙතන අපි කණ්ඩායමක ස්වරූපෙන් වැඩ කරමු. දැන්වත් ගේම ගහන එක නවත්තන්න. රවි දැඩිව කතා කරද්දී JC අලවතුල යෝජනාවක් කළා. සභාපතිකමයි, මහලේකම්කමයි, භණ්ඩාගාරිකකමයි පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකතුමා පත් කළ යුතුයි. අනෙක් සියලු තනතුරු ඡන්දයෙන් පත් වෙනවා නම් හොඳයි. හරි, දැන් මේ නම් හෙට කෘත්‍යාධිකාරි මණ්ඩලයට දානවා. 3-1 විරුද්ධ වුණොත් ඡන්දයක් තියෙනවා. රනිල්ගේ අවසන් තීරණයේ එය වූ අතර පසුදින අදාළ යෝජනා කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒකමතිකව සම්මත වුණා. පිරේ පිටිපස්සෙ තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. බදුල්ල මහියංගනේ මාර්ගයේ මාපාකට ප්‍රදේශයේදී ඊයේ අලුයම 4:30 පමණ ජීප්‍රතයක් වියානා ඇලට පෙරලීමෙන් අතුරුදන් වූ හිඟුරාකුඩ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් 3ක් තවදුරටත් විමර්ශන සිදු කරනවා. මේ අතර පසුගිය කාල සීමාව තුළ සිදු වූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානා ඇලට ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියට උපදෙස් දී ඇති අතර ඒ සඳහා වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 26ක්. ඇමෝනියා වායුව ආග්‍රාණී වීමෙන් පුද්ගලින් 5 දෙනෙකු මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද හොරණ මහේශ්වත අධිකරණයට භාර වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කර්මාන්ත ශාලාවේ කළමනාකරු හා ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරයද ලබන මස 11 වන දින දක්වා එහිදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සූරිවැව ජාතික පාසලේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් පාසලේ සිට නිවසට යමින් සිටියදී සිය පන්තිභාර ගුරුවරයාගේ වෑන් වතේ ගැටීමෙන් ජීවිතක්ෂර පත් වුණා. අද දහවල් සූරිවැව නගරයේ අතුරු මාර්ගිකයේදී සිදු වූ මෙම අනතුරෙන් ජීවිතක්ෂර පත් වුණේ සූරිවැව පදිංචිව සිටි අශිනි සත්සරණ නැමැති සිසුවියක්. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බර මණ්ඩලය විසින් ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත් වූ විරෝධතාව අතරතුරදී භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විරෝධතා සංවිධානය කර තිබුණා. ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී උඩුනුවර ප්‍රාදේශීය සභාවට බහුතර මන්ත්‍රී දුර ප්‍රමාණයකට හිමිකම් කියමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි ජය හිමි කරගත්තද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අනෙකුත් පක්ෂවල සහාය ඇතිව සභාපතිවරයා ලෙස තේරීපත් වුණා. කෙසේ වෙතත් හිටපු සභාපති බන්දුල තෙන්නකෝන් මහතා වත්මන් සභාපතිතර අයත් නිල රතෙන් ප්‍රාදේශීය සභාවට පැමිණීමත් සමග පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දැක්වීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. මෙවන් පසුබිමක සභාව පවත්වාගෙන යාමට නොහැකි නිසා සභාපතිවරයාට සිදුුනේ සභාව කල් තැබීමටයි. මේ අතර ආනමුඩුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේ පැවති අද දිනේ සභාව ආරම්භ කර සුළු වේලාවකින් ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් මෙම තත්ත්වයේ හමුවේ සභාපතිවරයාට සිදුුනේ ආනමරුව ප්‍රාදේශීය සභාවේ ප්‍රථම මංගල සැසිවාරය කල් තැබීමටයි. රත්පලානේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් ඊයේ පසු රුතුණට පමණ රුපියල් 30,000ක් පමණ වටිනා සුවඳ වෙළඳුන් වර්ග පුද්ගලික කුස්සිය කලිසමේ සංගවා සොරා ගන්නා ආකාරය එම වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මෙසේ සටහන්ව තිබුණා. ආයතන හිමිකරු සහ සේවකීන් එක්ව ඔහු අල්ලාගෙන පොලිසියට බහර දීම සඳහා රැගෙන යාමේදී පැනකුස් ඇති බවයි අද දිනන වාර්තාකරු පැවසුවේ.
සංස්කෘතික අමාත්‍යංශය විසින් සංවිධාන කළ ජාතික අවුරුදු උත්සවය වරකාගොඩ දීපාලෝක මහාවිද්‍යාලයේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවස පුරා පැවැත්වුණා. මේ මස 19 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ ක්‍රිකට් නිලවරණ කමිටුවේ නිත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන විරෝධතාවක් හේතුවෙන්. මේ අතර ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සහ එම විධායක කමිටුව මීළඟ ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් අන්තර්කාලීන කමිටුවක් ලෙස පත් කිරීමට තමන් තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිස මුස්තෆා මහතා මීට සුළු මොහොතකට පෙර අද දිනට සඳහන් කළා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.